තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු පින්නතුනි, නිවන සොයා නිවන පතා නිවන තුළට බැස ගැනීමට වෙරදරන්නා වූ පින්නතුන් පිරිසක් මේ මොහොතේ සෝවාන් මගට ප්‍රවිෂ්ට වීම සඳහා වන ධම්මානුදම් ප්‍රතිපදාවේ යෙදීම සඳහා හොරණ යාල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසන කුටියට අද උදෑසන එකරාසෙලා අද දිනේ ස්ථානයේ ගත කිරීමේ අරමුණ ඇතිව ගත කරන්නා වූ තවත් අවස්ථාවකුයි උදා වෙලා තින්නේ. ඒ සඳහා තවත් පැය එකහමාරක පමණ කාලයක් වෙන් වෙලා තියෙන බවට තොරතුරු වාර්තා වෙනවා. දහවල් එකපසු වෙලා තිබෙන මොහොතේ වර්ෂ 2019 මාර්තු මාසයේ 31 වනදා ඊළඋතුරා මාමෑණි අනන්තව සම්මා සම්බුදුපියාණන් වහන්සේලා සදාකාලිකව නිවිසන්සුනා වූ නිවන සොයා නිවන වෙතට බැස ගැනීමට විරදැරීම තුළ තමන් ළඟ මේ වන විට වඩා වර්ධනය වෙලා තිබෙන විදර්ශනාවේ අත්දැකීම් සාකච්ඡා කරන්නයි සූදානම් වන්නේ. විදර්ශනාවේ අත්දැකීම් සාකච්ඡා කරන්න. ඒ නිසාම මේ අවස්ථාවේ මේක YouTube ජාලය හරහා ලෝකයට විවෘත වෙලා තිනවා. ඒ අනුව ලෝකයේ ඕනෑම තැනක ඉන්නව කෙනෙකුට මේ මොහොතේදීත් මීට පසුව නැවත නැවත ඕනෑම අවස්ථාවකදී තවත් අවුරුදු 2300 නොඅඩු කාලයක් මේ ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබෙන්න පුළුවන්. YouTube තාක්ෂණය හරහා වූ අනාගතයේදී එන්න හැකි ඕනෑම තාක්ෂණයක් තුලින් උන්නේ ධර්මතාවයක් විශ්වගත වන්නා වූ මොහොත අන්නේ ධර්මතාවයේ මොකද්ද කියලා අත්දැකීම සඳහා මේ අය පාවිච්චි කරන්නා වූ උපකරණය නැත්නම් ඒ සඳහා පාවිච්චි කරන්නා වූ උපක්‍රමය තමයි මේ විදර්ශනාව කියලා කියන්නේ. ධර්මතාවය කොටු කරගන්න පාවිච්චි කරන උපක්‍රමය. ඒකයි විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනාවක් කියලා කියන්නේ මේකේ තිබෙන්නා වූ ධර්මතාවයේ ස්වභාවය මොකද්ද කියලා තීරුම් කරගන්න තමන් දරන උත්සාහයටයි ධර්මතාවයේ ස්වභාවය තේරුම් ගන්න. ධර්මතාවයේ ස්වභාවය තේරුම් ගන්න බැරි නිසා තමයි මේ ලෝකයක් කියලා ගොඩනැගෙමින් ලෝකයක් හැදෙමින් නැවත නැවත මේ පුජ්‍යලයා මිනිසයා ඒ ලෝකයට නැවත නැවත ජනිතවන්නේ. ඒක ධර්මතාවයේ තුලින් සිදුවන්නා වූ ක්‍රියාවලියක් මිසක් කවුරුවත් විසින් සැලසුම් සහගතව කාගේවත් අවශ්‍යතාවයට කරන එකක් නෙමෙයි. ඒක කවුරුවත් කිව්වට කවදාවත් කාටවත් තේරුම් ගන්න පුළුවන් හැකුත් දෙමෙයි. ඒක තේරුම් ගන්න තමයි විදර්ශනාව කරන්නේ. විදර්ශනාව සිද්ධ වුණා නම් එක චිත්තක්ෂණයක්, ඒ චිත්තක්ෂණයේදී අන්න එක තමයි අවබෝධ වෙන්නේ. විශ්වය කියලා කියන්නේ, ලෝකය කියලා කියන්නේ ධර්මතාවයක් කියන්නේ. ඒ අවබෝධය සඳහා යන විදර්ශනාව කියලා කියන්නේ රහතුන් වහන්සේගේ රහත් වෙන චිත්තක්ෂණයේ තිබෙනා විදර්ශනාව. ඒ විදර්ශනාව එකපාරට අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ විදර්ශනාව ඒ ආකාරයට යාම සඳහා තමන් ළඟ මේ වුණට තිබෙනා වූ කෙලෙස් ටික ටිකෙන් ටික අඩු කරන්න කරන උත්සාහය තමයි දැන් වෙනකොට විදර්ශනාව කියලා කියන්නේ මේ අයට. ප්‍රගමනා ඉවක් කරන බාප පිටරන කියලා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස හවස භාවනාවේදී දැන ගැනීම මාරු වෙවි ගියා. ඉන් පස්සේ
එක අවස්ථාවකදී වෙනස් වුණා. ඒක බාධාවක් නොවි ඒ දැනීම් මාරු වෙවි අනේක ඒක ඒක බලාගෙන ඉන්නවා විතරයි ඒක එහෙම මාරු වෙවි ගියා බලාගෙන හිටියා විතරයි එච්චරයි භාවනාව සම්හංස භාවනාව කොච්චර කාලෙද්ද විනාඩි දෙකක් විතර සම්හංස විනාඩියක් විතර මොකද වරාබුදුනේ මුලදී දැනගැනීම් මාරු වෙවි ගිය අවස්ථාව කාය සංස්කාර ස්වාමීන් වහන්සේ ඒක රූප සංඥාමගින් තමයි දැනගැනීම් මාරු වෙවි ගියේ ඒක දැනගැනීම් වෙනම දැක්කා මාරු වෙවි යනවා ඊට පස්සේ ඒක වේගවත් වෙලාවක සිවුම් අවස්ථාවට ගියාම ඊට පස්සේ මාරුණා ඊට පස්සේ ඒක වෙනම දැක්කේ නෑ දැනීම් දැනගැනීම් ඒක අර ඔටෝ වගේ ඒක යනවා දැක් ඒක බලාගෙන හිටිය අවස්ථාවක් විතරයි දෙවෙනි අවස්ථාව ඒක කලින් අවස්ථාවේ කාය සංස්කාර කියලා කියනවා ඒක දැනීම් දැනගැනීම් දෙක මාරු වෙවි ගියා කියලා කියනවා දැනීම් දැනගැනීම් දෙක මාරු වෙවි ගියා කියලා නෝ කියනවා නම් ප්‍රකාශ නියතන දෙකක් ගැන කතා කරන්නේ දැනීම් කියන්නේ එකක් දැනගැනීම් කියන්නේ තව එකක් ඒක කාය සංස්කාර කියලා කියන්නේ ඒ දෙකක් තොරතුරු දෙකක් එකකින් හඳුන්වන්න පුළුවන්ද එතකොට? ඒක ස්වාමීන් වහන්ස දැනීම් දැනගැනීම් කියන්නේ වර්ග දෙකක් නෙවෙයි මාරු වෙවි ගිය අවස්ථාවක් තමයි ඒ කියන්නේ. මාරු වෙවි ගිය අවස්ථාව. ඒ කියන්නේ දැනීම දැනගැනීම රූප සංඥාමගින්ම වෙනම දැක්කා අර වෙනස් වෙච්ච අවස්ථාවෙන් පස්සේ එහෙම දෙකක් වෙනම දැක්කේ නැහැ ඒක ඔය දෙව අවස්ථාවේ වෙනස මොකද ඒකට පළවෙනි අවස්ථාවෙත් ඒකට දෙයක් වෙනව දැකලා නැහැ කියන විදිහට දෙවෙනි අවස්ථාවේ දෙයක් වෙනව දැකලා නැහැ පළවෙනි අවස්ථාවේදී ස්වාමීන් වහන්ස දෙයක් වෙනව දැක්කා දෙයක් වෙනව දැක්කේ නැද්ද දැන් ඒක මේ කියන්නේ අර කියන දැනීම කියන්නේ එක ස්වභාවයක් දැනගැනීම කියන්නේ තව ස්වභාවයක් කියලාද ප්‍රකාශ කරන්නේ එහෙම නැහැ කියලාද? එහෙම ස්වභාවයක් මුල් අවස්ථාවේදී දැක්කා. මුල් අවස්ථාවේදී කියන්නේ දෙකක් තියෙනවනේ එතකොට. දැනගැනීමේ ස්වභාවයන් දෙකක් තියෙනවා. ඒක දෙකක් තියෙනවා නම් කාය සංස්කාරකින් නම් පාවිච්චි වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඊට අතරේකෝ තව මොනවා හරි තොරතුරක් එතන තියෙන්න ඕනද නැද්ද? කාය සංස්කාරයයි මනෝ වචිස් චිත්ත සංස්කාරයයි මාරු වෙවි කියන ස්වභාවයක් චිත්ත සංස්කාරයි කාය සංස්කාරයි මාරු වෙගේ ස්වභාවය. ඒක මොකක්ද ඒකට තියෙන සාක්කිය? ඒක අර දැනීම් දැනුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැනීම් ඒ කියන්නේ වෙන් කරලා අඳුර ගන්න බැරි දැනීම් තිබුණා. ඒක දැන් එක දැනීමක් ඉවර වෙන ස්වභාවය දැක්කා. එතන තමයි මම චිත්ත සංස්කාර කියලා විස්තර කළේ. ඒතකොට දැන් දැනීම කියන එක දැනගැනීම කියන එක ඒ දෙක එතකොට චිත්ත සංස්කාර කාය සංස්කාර කියලා බෙදලා තමන් අවබෝධ කරගත්ත කියලාද කියන්නේ? කොයිද චිත්ත සංස්කාර කොයිද කාය සංස්කාර? දැනීම කියන්නේ දැක්ක සංඥාව තමයි කාය සංස්කාර. ඒක අවසාන වෙච්ච බව දැනිච්ච එක තමයි චිත්ත සංස්කාර. ඔව්. එතකොට දැන් කියන්නේ දැන ගැනීම කාය සංස්කාරය කියලා කියන්නේ. තුරු දැනීම චිත්ත සංස්කාරය කියලා කියන්නේ. එතකොට චිත්ත සංස්කාරය කාය සංස්කාරය බවට පත් වුණා. ඊට පස්සේ ආපහු ආයි චිත්ත සංස්කාරය බවට පත් වුණා කියලා කියන්නේ. ඒකයි දෙක දෙකයි කියන්නේ. අද්දැක්කයි කියන්නේ. يعني ආරම්භයේ නෙමෙයි ඒක අවසානයේ. නිරෝධය තමයි චිත්ත සංස්කාරය අද්දැක්ක කියලා කියන්නේ. කාය සංස්කාරය නිරෝධය චිත්ත සංස්කාර විදිහට දැක්කා කියලා. එතකොට ඊළඟ කාය සංස්කාරයේ හටගැනීමේ චිත්ත සංස්කාරයක් දෙකල නැහැ. හටගන්
හට ගැනීම චිත් සංස්කාර දකින්න දිගරම දැක්කේ නිරෝධය චිත් සංස්කාරය. ඒගැන්නේ නිරෝධය පස්සේ කියන්නේ දැන ගැනීමෙන් පස්සේ නිරෝධයකට යන්න කලින් එතන දැනීමක් තිබිලයි නිරෝධයට යන්න. එහෙම ප්‍රකාශ කර. එක නිරෝධයට යනවයි නිරෝධයට ගිය බවයි දන්නවා. නැවතත් ආයේ නිරෝධය වගේ තමයි හොයන්නේ ස්වාමීන් වහන්සේ. නැවතත් ආයේ නිරෝධය වගේ යවන්නේ කියන්නේ. ඒ කියන්නේ දැන් සංඥාවක් තියෙනවා. ඒ කියන්නේ සංඥාවක් දකිනවා. ඒක අවසන් ඒ කියන්නේ නිරවශේෂ නිරෝධයට යනවා. ආයේ සංඥාව දකිනකොට ඒකත් නිරෝධයට යාමක් වගේ තමයි දකින්නේ. කියන්නේ කාය සංස්කාරය හට ගන්නකන් ආයි දැනගන්නේ කාය සංස්කාරය හට ගැනීමයි දැනගන්නේ. එතකොට ඊගෙන ප්‍රකාශ කරන්නේ කියන්නේ හටගත්තු කාය සංස්කාරයේ නිරෝධ වෙනවා. ඒ කියන්නේ චිත්ත සංස්කාරයේ ගිල චිත්ත සංස්කාරයෙන් යහ නිරෝධයටත් යනවා. ඊම ප්‍රකාශ කරන්නේ කාය සංස්කාරය නිරෝධයට ගිහි නිරෝධ වෙනකොට ඒක නිරෝධය දැකලා ඒක තමයි චිත්ත සංස්කාරය කියලා හඳින්නුවේ. නිරෝධ චිත්ත සංස්කාරය කියලා. දැන් නිරෝධයට පෙර චිත්ත සංස්කාරයක් දැක්කද? නිරෝධයට පෙර නෙමෙයි ස්වාමීනි. නිරෝධයට පෙර වෙන්න ඕනේ තර. නිරෝධයේ චිත්ත සංස්කාරය නැතර චිත්ත සංස්කාරය තියෙන දෙයක් නැහැ නිරෝධන. නිරෝධ වුණා කියන්නේ සංස්කාරයක් නැහැ කියන එකනේ. සංස්කරණේ නිදාස් වුණා කියන එකනේ. සංස්කරණයක් තියෙනවා නම් එතන නිරෝධයක් නැහැ. නිරෝධයක් නම් සංස්කරණයක් තියෙන දෙයක් නැහැ. එතකොට කාය සංස්කාරය කියතද ඕක තමයි ඇහිලා තියෙන බණ වලින් ධර්මය හරහා එමෙ නැත්නම් තමන්ගේ වෙනත් ධර්ම දෙනුම හරහා ඔක වෙනත් නමකින් කියනවනේ. ඔය කියන ප්‍රකාශනේ සංස්කාර කියන නම නැතුව වෙන නමකින් කියනවනේ. විතක්ක විචාර විතක්ක විචාර කියලා කියන්නේ සාක්ෂි මොනවද? දැනීම විතක්කය නිරෝධ වෙච්ච බව දැන ගැනීම විචාරය. දැනීමද දැන ගැනීමද විතක්කය? සංඥාව දැන් මොකක් එන තියෙන බව දැන ගැනීම නේද? දැන ගැනීම විතක්කය. ඒක නිරෝධ වෙච්ච බව වැටහීම විචාරය. මෙතන විචාරය අත්දැකීම මොකද ඒක තමයි. එතන ස්වාමීන් වහන්සේ දැන් එහෙම මාරු වෙවි යනකොට ඒකේ අවසානයක් දැකලා තමයි ඊළඟ එකේ මැදක් ගිහිල්ලා වගේ දකින්නේ ස්වාමීන් වහන්සේ. මෙයන් දෙවෙනි කියන්නේ කියන්නේ. ඔය දෙවෙනි කියන්නේ පළවෙනි කියන්නේ කතා කරනවා අපි. පළවෙනි එක නිරෝධයට යනවා. නිරෝධයට යනකොට එතන අත්දැකීමක් තියෙනවා කියලා කියන්නේ නිරෝධය අපිට අත්දකින්න බෑනේ. ඒ කියන්නේ මුල දැන ගැනීමෙන් පස්සේ නිරෝධයට යනවා. ඒ නිරෝධයයි දැන ගැනීමේ තොරතුරයි අතර තව තොරතුරක් තියෙනවා කියලා කියන්නේ. ඒක එතන මොකක්ද අත්දැකීම? ඒක මේ ਵਿਚාරය කියලා කියන්නේ කොහොමද අත්දැකීම මොකක්ද ඒක? ඒක දැන් ඒක රූප සංඥාවක් විතරයි ස්වාමීන් වහන්සේ පැහැදිලිව එතන ગેප් එක දකිනවා. ඒ කියන්නේ ඒක අවසානයට යන ඒ ગેප් එක දකිනවා ස්වාමීන් වහන්සේ. ඒ ગેප් එක දකිනවා. ඒ කියන්නේ විතක්කේ නිමා වෙලා නිරෝධයට යන කලින් අත්දැකීම තියෙනවා කියන ප්‍රකාශනය කරන්නේ. දැන් අවස්ථා දෙකක් ඕනේ. ඒතකොට මේ වගේ එක අවස්ථාවක ඒක දෙවෙනි අවස්ථාවක. ඒතකොට පළවෙනි අවස්ථාවයි දෙවෙනි අවස්ථාවයි අතර තියෙන වෙනස මොකද්ද? දෙවෙනි අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ මේ විදිහට අර මේ විතක්ක ਵਿਚාර විදිහට වෙන් වෙලා දැක්කේ නැහැ. ඒ වුණාට දැන් ඒක නියාර ඔට්ටෝ යනවා වගේ දකින්නවා අර වගේ වෙහෙසකාරී විදිහට අර මාරු කියන්නේ ඒක විචාරයේ වෙවි එහෙම අර රූප සංඥාවක් එන්නේ නැහැ කියන්නේ දන්නවය බව එහෙම කියන්නේ එතන කියන්නේ හිස් බවක්ම නෙවෙයි තියෙන්නේ මාරු වීමක් එතන තියෙනවා කියලා දන්නවා අර අර ඉස්සර ස්වභාවයට වැඩිය වෙනස් ඒ කියන්නේ මම බලන් ඉන්නවා විතරයි වගේ ස්වාමීන් වහන්සේ බලන් ඉන්නවා විතරයි. නමුත් එතන මොනවා හෝ සිදුවීමක් තියෙන බවට තොරතුරක් තියෙනවා. තොරතුරක් තියෙනවා ස්වාමීන් වහන්සේ එතන අර ඔය එතකොට ඒක ඕකෙම සිව් මට්ටමක් කියලා කියන්න හදන්නේ.
ඒ එතන ඒ අවස්ථා දෙකේ පැහැදිලි කැඩීමක් දැක්කා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අවස්ථා දෙක කැඩුනා. මුලින් ඔය කියන දැන් හිටන්න වචන මුල කියන හරි ගොරෝසුයි. ඊට පස්සේ ඒක දෙවනියාසිය සිම් කියලා කියන්නේ. එතකොට ඒ දෙකේ විතක්ක ਵਿਚාර වෙන් වෙලා දැක්කේ නැහැ. නමුත් විතක්ක ਵਿਚාර තියෙන බවට Tamanට තොරතුරක් තියෙනවා. එහෙමයි. ඊමෙන් ප්‍රකාශ කරන්නේ. ඔය විතක්ක ਵਿਚාර ඒක ඇතුලේ තියෙනවා කියන තොරතුරට තියෙන සාක්ෂිය මොකක්ද? ඒක අර දැන් එකාකාර හිස් ස්වභාවයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. ස්වභාවයක් නැහැ ඒතර. යන්නේ ස්වභාවයක් වගේ වුණාට ස්වභාවයක් නැති බවට අත්දැකීමක් තියෙනවා. ස්වභාවයක් නැති බවට අත්දැකීමක් තියෙනවා නම් එතකොට ඒක හරහා මොකද තමන් අරක විතක් ਵਿਚාරය එතන තියෙනවා කියන එක? එහෙම නැත්නම් කාය සංස්කාර, චිත්ත සංස්කාර තියෙනවා කියන එක කියන්නේ එතකොට දැන්? අද නොදැක්කට වින්කල්ලාත් නොදැක්කට ඒ දෙක තියෙනවා කියලා කියන්නේ. එක්ක විතක් ਵਿਚාර පැත්තෙන් කිව්වොත් දෙකම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් චිත්ත සංස්කාර පැත්තෙන් කිව්වොත් චිත්ත සංස්කාරයි කාය සංස්කාරයි දෙකම තියෙන්න ඕනේ. ඒක ස්වාමීන් වහන්සේ මට එක කාය සංස්කාර තියෙන්නම ඕනද කියලා මට වැටහීමක් නැහැ. කියන්නේ චිත්ත සංස්කාරවලම මාරු වීමක්ද කියලා හිතනවා. ඔය චිත්ත සංස්කාරවල නම් මාරු වීමක් ඒතර කොහොමද වෙන්නේ ඒක? ඒක මට වැටහීමක් නැහැ ස්වාමීන් වහන්සේ. වැටහීමක් නැහැ. ඉන්නේ දිහා බලන් ඉන්නවා. යන්නේ එකකින් එකකට මාරු වෙන්න බෑනේ අපිට. කාමරයකින් කාමරයට යන්න නම් තව බිත්තිය පාස් කළා තව කාමරයක් තියෙන්න ඉපායි. කාමරේ ඇතුලේ මාරුවීම් තියෙන ඊට පස්සේ කාමරේ ඇතුලේ මාරුවීම් තියෙනකොට කාමරේ ඇතුලෙත් හැබැයි කාමරේ බිත්ති වලින් මැදලා නැතුනාට කාමරේ ඇතුලේ මාරුවීම් නැහැ. ඒකත් බිත්ති බැඳෙන වෙලාවට අඩියෙන් අඩියට මාරු වෙනකොට ඒකත් ඉතින් බිත්ති කි මාරුනා වගේ තමයි ඉතින් බිත්ති නැති වුණාට කොම කාමරේ තිය ඔටෝට බන කිවිලා තියෙන්නේ මීට පෙර දිගටම අද්දැකුව අද්දැකීම් තිනෝගේ රෝග දැන් ධානය පැත්තෙන් තමන් කියන මොනවද ප්‍රකාශ කරමුද තමන්ට? පැහැදිලිව වෙන් වෙච්ච අවස්ථාව හතරවෙනි ධානයට ගිය අවස්ථාව විදිහට තමයි දකින්නේ ස්වාමීන් වහන්සේ. ඊට ඉස්සෙල්ලා පළවෙනි ධාන තුන හතරවෙනි ධානයට යනකොට තමයි අර ඔටෝ වගේ දැනුණා කියලා කිව්වා. ඔටෝ වගේ වෙන්නේ හතරවෙනි ධානය කියලා. ඒ කියන්නේ උදේ කාය සංස්කාර සංසිඳිලා. කාය සංස්කාර නැහැ කියලා උදේ තමන්ට කියන්න පුළුවන්. එහෙම කියන්නේ ස්වාමීන් වහන්සේ අර වෙනස් වීමක් එතන තියෙනවා. ඒ වුණාට අර වෙනම සංඥා විදියට අහුවෙන්නේ නැහැ. සංඥා විදියට අහුවෙන්නේ නැහැ. ඒතර වෙනස් වීම තියෙන්නේ මොකක් තුළද එතකොට? සංඥාවට අහුවෙන තාක් කල් වෙනස් වීම තියෙන්නේ මොකක් තුළද? ඊගොල්ල බණ ඇහෙන්නේ නැද්ද? අතරින් ධානයේ නම් මොකද්ද අපේ තියෙන ඊතර විඳීම? ඒකාග්‍රතාව. ඔය ඒකාග්‍රතාවයි මොකද්ද විඳීම? වේදනාව මොකද්ද? අතුරුනේ ධානි වේදනාව මොකද්ද? මතකනේ. එහෙම දන්නේ නැහැ. දන්නේ නැති වෙන්නේ දන්නේ නැහැ නේ බං ඇහිලා තින්න ඕන මුල කාලෙම. අතුරුනේ ධානි නම් තින්නේ අදුක්කම සුඛේනේ. ඊට කලින් තින්නේ රාග ද්වේෂ දෙකනේ. රාග ද්වේෂ අතර මාරු වීම තමයි ඒ කලින් කියන අවස්ථාව. එතකොට හතරවෙනි ධානයේ අවස්ථාව එතකොට රාග ද්වේෂ නෙමෙයි අදුක්කම සුඛය තුළ මාරු වීම. ඒ රාග ද්වේෂ නැහැ කියන එක නෙමෙයි. නමුත් රාග ද්වේෂ සියුම් කියලා. අදුක්කම සුඛය තුළ මාරු වීමකුත් තියෙනවනේ. මොකද අන්ත දෙකට යන්න නම් මැද මාරු වෙන්න ඕන. මැද කියන්නේ එකක් නෙමෙයි මැද කියන්නේ ගොඩක් තියෙනවනේ. ඒ මැද මාරු වීම නිති ඒක අත්දකින්න ඕන උතර. ඒක යම් කිසි ප්‍රමාණයක් අත්දැකලා තියෙන අත්දැකලා නැතුව නෙමෙයි. එතකොට ධ්‍යාන පැත්තෙන් ඉස්සර ගන්න පුළුවන් තමයි. එතකොට සංස්කාර පැත්තෙන් උත් ඉස්සර කරා විතක විචාර පැත්තෙන් උත් ඉස්සර කරා. එතකොට ඊට අතිරේකව අපි දැන් භාවනායිදී භාවිත කරන තව වචනයක් කියන්න බලන්න උතන්ට ඔය කියන අවස්ථා දෙකට අදාළව. ප්‍රකට වීමක් නැහැ ස්වාමීන් වහන්සේ. එන්නේ. හැම ප්‍රකට වීමක් වෙන්නේ. හැම ප්‍රකට වීමක් වෙන්නේ නැහැ. දැන් ඔය හරහා තමයි ආර්ය මාර්ගය පිළිබඳව මොනවාරි අවබෝධ වෙනවා තමයි. ඔය අත්දැකීමට අත්දැකීම තුලින් අත්දැකීම ගැන විතරයි හරහා තමයි තියෙන අනිකුත් අත්දැකීම අනිකුත් තොරතුරු නෙමෙයි.
ඒ හර ආර්ය මාර්ගය පිළිබඳ මොනවාරි අවබෝධයක් තියෙනවද? සෝවන් මාර්ගයේ ඉන්නවා කියලා තමයි. සෝවන් මාර්ගයේ ඉන්නවා කියන්නේ සාක්කි. ඔය ඉදිරිපත් කරපු වචන වලින් ඉදිරිපත් කරන ප්‍රෝකට හතරවෙනි ධානය අවස්ථාවේදී රාග ද්වේෂ වලින් තොරව ඉන්නවා. රාග ද්වේෂ වලින් තොරව ඉන්නවා. يعني හතරවෙනි ධානය කියලා කියන්නේ ධානගත වෙලා ඉන්නවා කියන තොරතුරු තියෙනවනේ එතකොට. ධානගත වෙලා නම් එතන තියෙනවනේ එතකොට තමයි මාර්ගය තුල ඉන්නවා කියන එක. ධානගත වුණා නම් ධානගත එක්කෙනා කාමාවචරයට යන්නේ නැහැ නේ. රාත්‍රී ධානය කියලා කියන්නේ කොහොමද බුදු පියාණන් වහන්සේ දේශනා කරනවානේ ඒක සුරක්ෂිතයි කියලා. අවමාසයෙන් හතරින් ධානයට ගියා නම් ඒක සුරක්ෂිතයි. ඉන්හිහට යන්න පුළුවන් නම් ඉතින් තව සුරක්ෂිතයි. එතකොට අරූප ධානය පිළිබඳව කතාවක් නෑ නෝනගේ. නමුත් රූප ධානය වල හතරවෙනි එක තියෙනවා. එතකොට ඒතොර එතනට තමන්ට යන්න පුළුවන් වෙලා එතන හිටියා කියන එක. તો ওই කියන අධ්‍යක්ීම් කාලපරිච්ඡේදයේ තුල තමන් එතකොට කාමාවචරයට ගියේ නෑ. එහෙම නැත්නම් වචනට ගියේ නෑ කියන තොරතුරක් තියෙනවා. වචන වලට ගියේ නැහැ කියලා භාවනාවෙන් පස්සේ අවබෝධයක් තියෙනවා ස්වාමීනි. ওই භාවනාවේ අධ්‍යක්ීම තුල වචන වලට යමක් නැහැ එතකොට. කියන්නේ අර්ථය අරගෙන අර්ථය තුල ක්‍රියාත්මක වීමක් නැහැ. නුක තමයි අත්දකින්න තියෙන තැන. මේකට තමයි හැමෝම මාංශයනේ. උදා දුක්ඛම සුඛේ මට්ටමට ගිහිල්ලා ওই ධානය අත්දකින්න උච්චර දුර මාංශය ඕනේ නැහැ. සාමාන්‍ය ධානගත වෙන්න පුළුවන් නම් තමන්ගේ ආරක්ෂාව තමන්ට තියෙනවා. හතරෙන් ධානය ගියම ආරක්ෂාව තියෙනවා. හොඳටම නෙමෙයි තීරතියන් නෙමෙයි. ඒ කියන්නේ මාර්ගයේ ඉන්නවා නම් හතරෙන් ධානයේ සිටියක් ආරක්ෂාව. උදේ හතරෙන් ධානයෙන් පාට වචනේ පන්නන්න මේ ලෝකාවටවත් බෑ. උදේම පන්නන්න නම් එක දැනගැනීමකින් දැනගැනීම පහකට යවන්න අවස්ථා දෙන්න ඕන. පහකට යවන්න අවස්ථා දෙන්න බෑනේ. එක දැනගැනීමකින් යන්න පුළුවන්. තව එක දැනගැනීම විතරයි. මොකද මරණය එක දැනගැනීමක් නම් උපත්තියට තව එක දැනගැනීම. දෙකයිනේ. දෙකක් නම් හතරෙන් කියන හිටියනම් තුනෙන් නතර වෙනවා. පරිමිගුත් දෙකට යයි ඉතින් හට යන්නේ ඒක බුදුහාම සාධික කරනවා. ඒ නිසා හැබැයි දෙකේ හිටිය එක්කෙනා වචෙන් දෙපාර වෙන්න පුළුවන්. ටක් ගාල. මොකද එතන විතක්කේට ගියා නම් විතක්කේ අල්ලගත්ත අවුනොත් ඉවරයි. මොකද විතක්කේ කියන්නේ වචනයක්මයි. වචනයක් නම් අර්ථය ගන්නවයි කියන්නේ නවත්තන්න බෑ. හතරවෙනි ධානයේ අර්ථයක් ගන්න බෑ. මොකද විතක්කයක් නැහැ. විතක්කයක් ගන්න පළවෙනි ධානයටම යන්න ඕන. සා පළවෙනි ධානයේ කොහෙත් බුදු යමනවාසේ දකින්නේ නැහැ. අපිට ආරක්ෂිතයි කියන්නේ. දෙවනි ධානයේ යම් කිසි ප්‍රමාණයකට ආරක්ෂිතයි. හතරවෙනි ධානයේ තමයි ආරක්ෂිත. ආර්ය මාර්ගයේ ඉන්න කෙනාට. එයා කාමාවචර වල යන්නේ නැහැ. ඒ තමයි ඒතර බාහතකට යනවා කියන්නේ. එයා සෝවන් වෙච්ච කෙනෙක් ඒතකොට. මර මංචකේදී අවමාසෙන් සෝවන් වෙනවා කියන්නේ ඒකයි. මර මංචකේදී ආව ලක්කන්න මේ ලෝකේ මොන මාරෙක්වත් නැහැ. මොකද මාරයට බෑ මෙයා ඊට පල්ලෙහාට ගෙනියන්න. ඉතින් භාවනා අධ්‍යක්ෂ මේ දිනේදා ගෙවල් ගෙදර වැඩ වලට ඒ වගේ වට අනිගත වීමක් තියනවද ඔයගේ ඒ වෙලාවේ තත්ත්වෙ මොකක්ද? එහි ස්වාමීන් වහන්සේ එහෙමනම් මේ අරූප ධාන වලට යන බව තේරෙනවා ස්වාමීන් වහන්සේ සමහර අවස්ථා වලදී. දිනේදා වලදී. ඔය දි අරූප ධාන වලට යනවනේ අනිවාර්යයෙන් රූප ධාන පාස් කරලා යන්න එපායි. ඒක ධාන අතර හුමාරි වුණ නෝන උපදෙස් දෙන්න නැත්නම් උපදෙස් දැන් අරගෙන ඔය ධාන වලට අදාළ ධර්ම දේශනා තව තවත් ශ්‍රවණය කරන්න. ගොඩක් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ඔය ධාන වලට අදාළ ධාතු මනසිකාරය කියන වචනේ කියුනේ නැහැ. අහලා මොකද්ද ඒකේ වචනේ කියලා. උන්නේ ධාතු මනසිකාරයට ගිය දාට විස්තර කරන්න ඕන විදිහට. දැන් මේ විස්තර කරන්න බෑ කියලා මේ මහත්තයා කිව්වේ. ඔන්න විස්තර කරන ආකාරය. හැබැයි නම කියුන්නේ නැහැ නෝනගේ අහුව අන්තිමට මොකද්ද නම ඔකර කියන්නේ කියලා ඒ නම කියුනේ නැහැ. නම ධාතු මනසිකාරය. ඔය විස්තර කරේ ධාතු මනසිකාරය. අපුරු විස්තර කරේ. මොනම ගැටලුවක්වත් නැතු. රූප සංඥා විස්තර කරේ රූප සංඥා කියලා කිව්වනේ නෝන. ඉතින් ඔය කියනකොට තේරෙන්නේ බයිද? රූප සංඥාවට ගියාම ඒක විස්තර කරන්න පුළුවන්. විස්තර කරන්නේ තමන් හිටියේ ස්ථානය පිළිබඳව. ඒ වෙලාවේ අද්දටු දේ එතකොට එතන අද්දගින්නේ ඔය කියන කතන්දර නෙමෙයි ඊට පස්සේ. එතකොට ඒක සංස්කාර වලින් විස්තර කරනවා. ඒක අදිත්‍යක් ਵਿਚාර වලින් විස්තර කරනවා. ධාන වලින් විස්තර කරනවා. ධාතු මනසිකාරය කියලා සමහර විස්තර කරනවා. විවිධ පැතිකඩ වල විස්තර කරනවා. එක පැත්තකින් නෙමෙයි ධර්මය ගැන විස්තර කරනවා. ඕකම විස්තර කරයි. තව එළියට ගිය දවසේ වෙනුනම ධර්මයේ ලක්ෂණ මේක තමයි සාන්දිටිකයි කියන්නේ කියලා ඔක විස්තර කරා. ඒ විස්තර කරાવી සත්‍යස් බෝධිපාවිස මේක තමයි සති සම්පෝච්චංගය කියලා විස්තර කරා. ඕන පැත්තක විස්තර කරා. ඒකට විස්තර කරන්න කරුණු දීලා තිනවා 50ක් විතර මේ ධර්මයේ තුල. දවතු මනසිකාරය විස්තර කරන්න. ඔය කියන ස්වභාවයන්ගේ විස්තර කරන්න බෑ.
මෙහෙම දැනගත්තා නම් මොකද කියන්නේ වන් එකේ වෙලක් තියෙනවා. හොඳට තේරුම් ගන්න. ධාතු මනසිකාරයේ අධ්‍යක්ෂ විස්තර වන ආකාරය තමයි තියෙන්නේ. ඒක යෝගාවචරයේක් යෝගාවචර මට්ටමටපත් වුණාම යෝග නම දෙන්නේ බුදුහාමුදුරේ සීක කියන එක. සීක මට්ටමේ කෙනෙක්ගේ භාෂාව වෙනස් වෙන ආකාරය. තොරයයි දිනදා ජීවිතයත් දමගේ ජීවිතයත් මේ භාවනාවත් දෙක එකක් විදිහට යනවා. එතනත් යා නිරෝධය දකින්න, මෙතන නිරෝධය දකින්න, අමතරු නිරෝධය දකින්න. ඉකින් අදහස් වෙන්නේ නැහැ ගෙදර දොර වැඩ කඩන අතර වෙනවා කරන්නේ නැහැ කඩ කප්පල් වෙනවා කියලා. ඉවත් කරනවා. ළමින්ට වෙනදට වඩා ළමින් ගඩච් කරනවා දවදෙම සම්පූර්ණයට රබටි වැඩ ඔක්කොම දේවල් කරනවා. ඉතින් වඩ නතර වෙලා නැහැ එකක්. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න අධ්‍යක්ෂම කේන උනාගේ තියෙනවා. ඒනෝන ඉතින් මේ ඉරිදපන්තියට පමණක් නෙවෙයි ඊට පෙරත් මේ කමන වැඩ වල සම්බන්ධ වෙලා ඇති. ඒක නිසා උතරතුරු ඇවිල්ලා ඇති. ඉරිදපන්තියට පමණක් ආපු හැටි එකපාරට එන්න බෑ මේකට. වෙයි මේ මට්ටමනේ යන්න බැරි කවන්නේ. අද කමටන් දුන්නු සීළු දෙනාගේම කමටන් වල වර්ධනයක් තියෙනවා. කමටන් කියනකොට පොඩ්ඩක් තේරෙනවා. ඒක ඉතින් ආරක්ෂා කරගෙන ඉස්සරහට ගෙනියන්න තමන් උත්සාහ කරන්නේ. ඒකයි. ඒනෝනට තියෙන තත්ත්වය ආරක්ෂා කරගන්න එක. අනිත් ඇරි තියෙන එතනට ළඟා වෙන්න උත්සාහ කරන එක. පැහැදිලිද නෝනට? භාවනා මොනවා ගැටලුවක් තියෙනවද? නැහැ ස්වාමීන් වහන්සේ ධර්මදේශනා ශ්‍රවණය කරනවා මේ පොඩි ධර්මදේශනා අර ඉහළ මට්ටමේ ධර්මදේශනා සමාධි මට්ටම වල තියෙන ධර්මදේශනා ඒවා සැහැන් ශ්‍රවණය කරන්න පුළුවන් තරම්. එතකොට ඊට අතිරේක නෝන්ට කලින් කියුණාද නැහැ කියුණේ නැත්නම් ඔය ආනන්ද සමාධියට අදාළෝකේ ආහන්න කියලා කියුණාද නැද්ද? එන ආනන්ද සමාධියට අදාළ ධර්මදේශනා වෙච්ච ටිකක් ඇති. අන්නේ ටික ශ්‍රවණය කරන්න ඕන. එතකොට ධ්‍යාන පිළිබඳව පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන් තැන, ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයේ අත්දැකීම, මම මගේ මගේ ආත්මය කැඩෙන තැන, අන්නේ පිළිබඳව හොඳ ධර්මදේශනා ටිකක් ඇති. ඒක මෑත කාලෙ වෙච්චවද කලින් වෙච්චවද ඇති කීපයක්. අන්නේ ටික හොඳට ශ්‍රවණය කරන්න. එතකොට තමයි අහුවෙන ඔය සම්පූර්ණම කොයිට වඩා විස්තරාත්මකව විස්තර කරන්න පුළුවන්. මොකද ධර්ම කරුණු අඩු නිසා ඒ විස්තර වෙන්නේ නැහැ. මොකද ධර්ම කරුණු අඩුයි කියන්නත් බෑ. එනෝන මේ ආකාරයෙන් අහනකොට තව ආකාරයෙන් කියන්න කියනකොට උත්තර දුන්නා. තවත් ආකාරයෙන් කියනකොට ඒකටත් උත්තර දුන්නා. තුනක් දුන්න උත්තර එකක් තමයි දී ගන්න බැරුව ගියේ. ඒ නිසා ඒ කියන්නේ සෑහෙන ධර්මයක් ඇතුළේ තියෙනව නැතුව නෙමෙයි. නමුත් අර ටික ශ්‍රවණය කරොත් වෙන ධර්ම දේශනා කීපයක් ඇද්දි ඒක ශ්‍රවණය කරොත් ඔයිට වඩා පැහැදිලි අවබෝධයක ඔයිට වඩා විස්තර ගන්න පුළුවන්. පැහැදිලිද? අපි කාලය ගත වෙලා තියෙන විනාඩි 30ක් ඉඳලා අතිරේක ඒ නිසා කරන් දෙන්නේ මෙතන අපි නතර කරනවා. ඒ නිසා එතකොට මෙන්න මේ தත්ත්වය තමයි මේ සියලු දෙනාටම දැන් සම්බුසාධනයේ ජීවමාන බව තම තමන්ට තේරෙන්න ඕන. මේක එතකොට කරන්න බැරි දෙයක් නැහැ. කරන්න ඕන නම් කරගන්න. ඒ නිසා ඒකට තමන් උත්සාහ ගන්න ඕනේ. ඒතකොට සරල දෙයක් කරන්න දිනේ ඒක විස්තර කරලා දිනවා. ඒ නිසා මෙතනින් කමඩන් සාකච්ඡාව නතර වෙනවා. සියලු දෙනාටම නිවන් සැප ලැබීවා. සාදු සාදු සාදු.